දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 557 වැනි ටෙලිවැකිය. පසුගිය දවස්වල මේ පත්‍ර දෙක තුනක හරි ලස්සන අර්ථවත් කාටුන් කිහිපයක් තිබුණා. අද ටෙලිවැකිය ඒ කාටුන් කිහිපයකින් ආරම්භ කරමු කියලායි හිතුවේ. අවන්ත ආටිගල අද පත්‍රයට ඇඳලා තිබුණා දේශපාලකයා ඡන්ද පෙට්ටියේ ඡන්ද හොයද්දි ඡන්දදායකයා කුණුබක්කියකින් කන්න දෙයක් හොයනවා. හොඳේ ඡන්දදායකයා කුණුබක්කියකින් කන්ට දෙයක් හොයනවා. මේ අවස්ථාවේ සමාජ යථාර්ථයේ ඇත්ත සත්‍යයේ ඒක තමයි. කනකර උකස් කරපු මිනිස්සු දරුවන්ට කන්න දෙන්න පාසල් යවන්න දහ දුක් විඳින බව අපි ආයේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඊළඟ කාටුන් එක ඇඳලා තිබුණේ දිවයින පත්තරේ උදය විමලසිරි. රනිල් වික්‍රමසිංහ ගහකට එහෙම හේතුවක් දාගෙන රටටම ධම්මික පැණිය පෙවූ පවිත්‍රා දේවී දිහා බලාගෙන මෙහෙම කියනවා. ගෙයකට සිරිය ගෙනෙන ඔබ සිරි දේවී කියලා. පවිත්‍රා දේවී පොල් ගාන්ට හරි දක්ෂයි. මහින්ද වෙනුවෙන් පොල් ගෑවා ඇති කියලා හිතෙන්ට ඇති නේද? කොහොම වුණත් ඔබට මතක ඇති ඊයේ ටෙලිවැකිය. මැක්කන් සහ බලු මැක්ක ගැන ලියපු එක නේද? මැක්කන් ලේ උරා බීලා ඒ සතා මැරුණහම තම පැවැත්ම වෙනුවෙන් තව ඇඟක වහලා නේද තව සතෙකුගේ හැම මත ගිහිල්ලා ලේ උරා බොනවා. ඒකනේ සාමාන්‍ය සිරිත ඊයේ ටෙලිවැකියෙන් කිව්වා. දැන් ඔබ දන්නවා මේ විලිසංගේ නැති දේශපාලනඥයින් ලෝකේ වැඩියෙන්ම ඉන්න රට මේක කියලා නේද? එදා එයා ෆේල් කියලා බැන්නා සර් විතරයි පාස් කිව්වා නේද? අද කියනවා සර් ෆේල් කියලා එයා විතරයි පාස් කියලා. ඔක සාමාන්‍යයි මේගොල්ලෝ එහාට මෙහාට මැක්කෝ වගේ මාරු වෙවි කතා කියනවා නේද? නමුත් අප තර්කානුකූලව ඔබට පෙන්වා දුන්නා ඔබත් මමත් මේ රට බාර දුන්නේ නිර්මාණශීලී අලුත් දැක්මක් සහිත නව ආර්ථික න්‍යායන් සහිත අලුතින් හිතන පාලකින්ට නෙවෙයි කියලා. අපි රට දුන්නෙම කම්බ හොරුන්ට. හොඳේ මේ ගෙවුණු 76 වසර පුරාම අපට ලැබුණේ ඡන්දේ දීලා අප දිනෙව්වේ ඉකොනොමික්ස්ලා බෙගොනොමික්ස්ලා සහ හොරොනොමික්ස්ලා කියලා අප මීට පෙර ටෙලිවැකි කීපයකින්ම පැහැදිලිව විස්තර කරලා දුන්නා නේද? අද වන විට මිල්කෝ එක, ඉන්ෂුරන්ස් එක, ටෙලිකොම් එක, හිල්ටන් එක, හරිද? සමහර ලාභ ලබන, මතක තියාගන්න, ලාභ ලබන ආයතනත් උඩින්ම විකුණ දමන්ට මේ දවස්වල ප්ලෑන් ගහනවා. හොඳේ තම තමන්ගේ යහළු මිත්‍ර අයට ඉතාම අඩු ගානට මේ ජාතික දේපල විකුණන්ට යන්නේ. ඒවා හරියට විකුණන්ට යන්නේ මේ උන්දලගේ අම්මා අප්පගේ බූදලේ වගේ. හොඳේ ඉතිහාසයේ පුරාම විකුණපු ජාතික දේපල වලට මොකද වුණේ කියලා හොයලා බලන්න. එතකොට ඔබට තේරේවි විකුණලා ගොඩගත්ත එකම හෝ දේශීය ව්‍යාපාරයක් නෑ කියලා. මතක තියාගන්න, විකුණලා ගොඩගත්ත කිසිම දෙයක් නෑ. මේ ඉතිහාසයේ පුරාම විකුණපු ඒවත් එක්ක සලකපුවාම එහෙමනම් මේ රට ඩොලර් ආකරයක් වෙන්න ඕනේ. හොඳේ, ඔව්, විකුණපු දේවල් එක්ක ගත්තාම ඩොලර් වැහි වහින්න ඕනේ. හරිය මතක තියාගන්න, ආසියාවේ අද දියුණු රටවල් තමන්ගේ ජාතික දේපල විකුණලා නෙමෙයි දියුණු වුණේ. හොරකම වංචාව නැතිව කර්මාන්ත ගොඩනගලා අලුත් ව්‍යාපාර ආරම්භ කරලයි ඒ රටවල් දියුණු වුණේ. හොඳේ, ජපානය තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් හැදුවා. හරිය, ටොයෝටා, සෝනි, හොන්ඩා, මිට්සුබිෂි, හිතාචි, පැනසොනික් නේද බ්‍රෑන්ඩ් හැදුවා. දෙවන ලෝක යුද්ධෙන් මහ පොළොට සමතලා වුණු රටක් ජපානය. අපේ උන්දලා ජාතික දේපල විකුණලා ඩොලර් බිලියන 3ක් විතර හොයාගෙන කුස්සිය ශක්තිමත් කරන්න හදනවලු. හරිය, මාර න්‍යායන් නේද? ජාතික දේපල විකුණලා ඩොලර් බිලියන 3ක් විතර හොයාගෙන මං කුස්සිය ශක්තිමත් කරනවලු. හොඳේ, ඔබ බුද්ධිමත් නම් තේරුම් ගන්නට මේ මොනතරම් අඳබාල පාලකින්ද කියලා. මේ උන්දලා බලය ගත්ත 1948 ඉඳලා මේ දැන් ඔව් අද වෙනකන් විකුණලා දාපු සමහර කර්මාන්ත තිබුණු බවට අද තියෙන්නේ නිකම්ම නිකන් යකඩ ගොඩවල් විතරයි, හිස් භූමි විතරයි. හොඳේ, ඔන්න නිකන් මතක ලිස්ට් එකක් අහගන්නකො. හරිය, මේ ටික විතරක් අහගන්න. තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, රෙදිකම්හල්. හරිද, දිනකට රෙදි මීටර 90,000කට වැඩියෙන් මේ තුනෙන්ම නිෂ්පාදනය කළා. ආගිය අතක් නැහැ. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබුණු සිමෙන්ති කම්හල් ටික
හුණු ගල්වල ඉඳලා ආසිමෙන්ති නිෂ්පාදනය කළා. හොඳේ කන්කසන්තුරේ කන්කේෂන් සිමෙන්ති කම්මල, රුහුණු සිමෙන්ති කම්මල, තම්මැන්න කම්මල මේවා කාබාසිනිය කරලා දැම්මා. හරිය දංකොටුව පෝසලෙන් ලංකා සෙරමික්, ලංකා පෝසලෙන් මේවා විකුණලා දැම්මා. බෝගල පතල කහට ගහ, මිනිරන් පතල, කැලණි ටයර්, ලංකා ලෝහ, ලංකා කඩදාසි, හිඟුරාණ සීනි කම්මල, හරිද බොගවන් තලාව, අගරපතන, මස්කෙලි ඇතුළු තේවතු ටිකත්, හරිද වයඹ පොහොර, රුහුණු පොහොර, හරිද ලියනවා නම් විකුණලා දාපු කාබාසිනිය කළ, හරිද ආයතන ලිස්ට් එක විතරක් තෙලිවැකි හතරක් පහල් ලියන්න පුළුවන්. හරිය මේවා විකුණලා ඩොලර් බිලියන ගණන් අරන් හදපු රටක් නැහැ. අදත් මේ රට ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනපු ණය කන්දක් එක්ක බංකොලොත් වෙච්ච රටක්. ඒකයි විකුණලා රට හදනවා කියන්නේ පට්ටපල් අමූලික ගල් පැලෙන බොරුවක්. ඒක මතක තියාගන්න. ගෙදර තියෙන හට්ටි මුට්ටි වලම් පිඟන් හිටන් විකුණගෙන කන තාත්තා කෙනෙක් හතර අතෙන්ම ණය අරගෙන ජොලියේ ඉඳලා මැරිලා යයි. හරිය ඔබේ දරුවන් අනාථ වෙන බව අද ගලේ කෙටුවා වගේ ලිව්වා කියලා මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා.